හැබැයි ගැටලුව තියෙන්නේ ඒක හදාගන්නේ ඔබල. ඉතින් එතකොට ඒ හදන වෙලාවේදී අපි ඇත්තටම තීරණය කරලා තියෙන්න ඕනේ අපිට ඒකේ හදන්න පුළුවන් තරමේ මුදලක් අපි ළඟ තියෙනවා. අදත් එකතු වෙලා ඉන්නේ හවුස් බෑන්ඩ් එල්කේ එකත් එක්ක. ඉතින් අද දවසේ අපි කතා කරන්න යන්නේ මොඩල් හවුස් එකක් ගැනවත්, අපි අඩදින් දාන බජට් හවුස් එකක් ගැනවත් නෙමෙයි. ඇත්තටම කිව්වොත් අද දවසේ අපි කතා කරන්න යන්නේ ගෙයක් හදාගන්න ප්ලෑන් කරගෙන ඉන්න ඔයාලා අපෙන් අහන මූලික ප්‍රශ්න ටික. දැන් අපිත් එක්ක කතා කරන්න ක්ලයන්ට්ස් ඇවිල්ලා, ඊට පස්සේ අපි ක්ලයන්ට්ස්ලව හම්බෙන්න ලෑන්ඩ්ස් වලට යනවා. එතකොට අපි ඒගොල්ල හැමෝම අහන කොමන් ප්‍රශ්න ටිකක් තියෙනවා. ඉතින් අපි ඒ ප්‍රශ්න ටිකට අද උත්තර දෙන්න හිතුවා. ඒකෙන් ප්‍රධානම දේ තමයි ඕගොල්ලෝ අපෙන් අහන සහ ඕගොල්ලෝ අමාරු වෙන පළවෙනි තැන, ඒ තමයි ප්ලෑන් එක. මුලින්ම අපි කියන්න ඕනේ අපිට ඕන තරම් පුළුවන් ලස්සන ඩිසයින්, ඊට පස්සේ ගොඩාක් ලොකු ගෙවල් ප්ලෑන් කරන්න. ඕගොල්ලන්ට හැමෝටම කන්ස්ට්‍රක්ෂන් කරන අයට, ඩිසයින් කරන අයට, ඒ හැමෝටම පුළුවන්. හැබැයි ගැටලුව තියෙන්නේ ඒක හදාගන්නේ ඕගොල්ලෝ. ඉතින් එතකොට ඒ හදන වෙලාවේදී අපි ඇත්තටම තීරණය කරලා තියෙන්න ඕනේ අපිට ඒගේ හදන්න පුළුවන් තරමේ මුදලක් අපි ළඟ තියෙනවාද කියලා. මොකද දැන් අපි හැමෝම දන්න කොමන් දෙයක්නේ කන්ස්ට්‍රක්ෂන් මැටීරියල්ස් ඔක්කොම එකට තුනකට ගණන් ගියා. හැබැයි දැන් ඒක එකට දෙකකට වගේ අඩු වෙලා තියෙන්නේ. හැමදේම නැතත් යම්තාක් දුරකට සෙටල් වෙලා තියෙන්නේ. ඉතින් මේකත් එක්ක ගත්තාම ගොඩක් අය අපෙන් අහන දෙයක් තමයි මේ මේ ලොකු ගෙවල් ඇඳගෙන සමහර වෙලාවට අපි ගාවට ක්ලයන්ට්ස්ලා එනවා. කියන්නේ ප්ලෑන් අඳින තැන්වලින් ලොකු ගෙවල් ප්ලෑන් ඇඳගෙන අපි ළඟට එනවා. මේකට කීයක් වගේ යයිද කියලා අහන්න අපිට වට්ස්ඇප් කරනවා, එහෙම නැත්නම් ඇවිත් හම්බ වෙනවා. එතකොට අපි ගණන් හදලා බැලුවාම ඒකට සාමාන්‍ය කෝටි දෙකක්, දෙකහමාරක්, තුනක් විතර යනවා. හැබැයි ක්ලයන්ට් හිතාගෙන ඉඳලා තියෙන එක ලක්ෂ 70න් ලක්ෂ 100ක් වගේ ඇතුළත හදා ගන්න පුළුවන් කියලා. හැබැයි ඇත්තට මේකේ කෝස්ට් එක ලක්ෂ 150ක් 200ක් විතර ඒ වගේ වෙලාවට යනවා. ඉතින් ඕගොල්ලන්ට මම කියන්නම්, සාමාන්‍යයෙන් අපි ප්ලෑන් එකක් අඳිනකොට ඕගොල්ලන්ගේ බජට් එක ගැන තීරණයක් ගන්න මොන වගේ දේවල්ද බලන්න ඕනේ. පළවෙනි දේ තමයි අපේ බජට් එක ලිමිට් බජට් එකක් නම් පුළුවන් තරම් ඕගොල්ලෝ කන්ස්ට්‍රක්ෂන් කරන කම්පැනි එකකට දීලා ඔබලගේ ප්ලෑන් එක අන්දව ගන්න. මොකද ඒකේ වාසියක් තියෙනවා. හේතුව තමයි එයාලමනේ ගේ හදන්නේ. ඉතින් ඒගොල්ලෝ කියනවා නම් මේගේ ගාන්ට මේගේ හදන්න පුළුවන් කියලා, ඒකත් වාසියක්. අනිත් එක තමයි ගෙයක් ඇතුලේ සමහර වෙලාවට අපි ගෙදර ලස්සන කරන්න, ගෙදර පෙනුම ගන්න කියලා තේරුමක් නැති විදිහට ගේ ඇතුලේ ලොකු ස්පේස් එකක් නාස්ති කරනවා. නිකන් ඇවිදින පාත්වලට, පොඩි කොරිඩෝ වලට, ඊට පස්සේ කෝට් යාඩ් විදිහට එහෙම එහෙම නිකන් අපිට කෝට් යාඩ් ගන්න ඕනේ තැන් ගෙවල් තැන් එහෙම තියෙනවා. ඒවා අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ ගෙවලුත් තියෙනවා. මොකද බ්ලයින්ඩ් වෙලා අපිට එළියක් ආලෝකයක් ගන්න විදිහක් ඇත්තම නැත්නම් අපිට කෝට් යාඩ් එකට යන්න ඕන වෙලාවල් තියෙනවා. ඊට පස්සේ කෝට් යාඩ් එකක් අපි ලස්සනට පාවිච්චි කරන වෙලාවල් තියෙනවා. හැබැයි එහෙම කෝට් යාඩ් ගත්තත් ඒකත් අපිට කොස්ට් එකන ලොකු ප්‍රශ්නයක් ඇති නොවන විදිහට ප්ලෑන් කරගන්න අපි දැනගන්න ඕනේ. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනේ දෙයක් තමයි ගේ ඇතුලේ නිකන් නාස්ති කරන ඉඩ ප්ලෑන් කරන්න එපා, ප්ලෑන් කරගන්න එපා. මොකද ඕගොල්ලෝ නම් ගේ හදන්නේ, ඕගොල්ලන්ට සම්පූර්ණ අයිතිය තියෙනවා ප්ලෑන් එක අඳින කෙනාට ඔයාලා ආස විදිහට කියලා ගෙදර ප්ලෑන් එක අඳගන්න. ඉතින් ඒකෙදී අපි විශේෂයෙන්ම දකින දෙයක් තමයි ඔය දේවල්. ඊට පස්සේ වහල. වහලවල් ප්ලෑන් කරනවා නිකන් ගෙදර අපි හිතමුකෝ වර්ගඩි 100ක් කියලා. ඒතර වහලවල් එහෙම මෙහෙම පළවලට කඩලා ලොකු වහලවල් ප්ලෑන් කරනවා, ලොකු ඩිසයින් තියෙන. එතකොට ගෙදර කොස්ට් එක එහෙම පිටින්ම තුන් ගුණයක් විතර ආයතන රූෆ් එකේ ඩිසයින් එකින්. හැබැයි අපිට රූෆ් එකේ ඩිසයින් එක කොස්ට් එක අඩුවෙන් යන විදිහට, ඒ වගේම ගෙදර පුම්බල ගන්න පුළුවන් වෙන විදිහට ප්ලෑන් කරන්න පුළුවන්. මම ඔගලන්ට මේ කියන්නේ පුංචි පුංචි දේවල් වලින් අපිට යන ගාන, අපේ ගෙදරට යන ගාන ප්ලෑන් කරගන්න. එතකොට අපිට පුළුවන්
ලක්ෂ දෙසීයක් යන ගයක් සාමාන්‍ය ලක්ෂ එකසිය පනහක විතර අඩු කරගන්න. ලක්ෂ එකසිය පනහක් යන ගයක් ලක්ෂ සීයකට වගේ අඩු කරගන්න. මොකද සමහර වෙලාවට අපේ බහුතරයක් නෙමෙයි පිරිසක් හිතනවා ගෙදර ගොඩාක් ලොකු කරගන්න ඕනේ. එහෙම කරගෙන ගෙදර ගොඩාක් ලොකුවට හදාගන්නවා කියලා හිතාගෙන ගේ හදන්න පටන් ගන්නවා. ගොඩක් වෙලාවට අපේ ආයතනය හරහා නම් ඒ වැඩේ වෙන්නේ නැහැ. මොකද අපි මුලින්ම ගාන කියනවනේ යන. එතකොට ඒ ගානට ක්ලයන්ට් බැරි නම් ඒගොල්ලෝ අපිත් එක්ක වැඩේ පටන් ගන්න නැහැ. පුළුවන් නම් වැඩේ පටන් ගන්නවා. එතකොට අර මුලින්ම ගාන කියන්නේ නැතුව අපි හිතමු කොන්ට්‍රැක්ට් කෙනෙක් කියලා මුලින්ම ගාන කියන්නේ නැතුව හරි මේ ටිකර මේ ගාන කියලා එකඟ වෙලා අපි පටන් ගන්නවා. අතරමැද්දේදී අපි හිතමු ක්ලයන්ට් හිතන් ඉනවා මේ ගෙදර සම්පූර්ණයෙන් හදලා ඉවර කරන්න පුළුවන් ලක්ෂ 100න් කියලා. හැබැයි හදාගෙන ඇදි මේකට 150ක් විතර යනවා. අන්තිමට කාටවත් වැඩක් නැති තැනකදී ගේ නතර කරන්න වෙනවා. මොකද ලක්ෂ 50ක ගැප් එකක් තියෙනවනේ. එතකොට කාටවත්ම වැඩක් නැති තැනකදී ගේ නතර වෙලා. එහෙම වුණාම සමහරවල් අපි හිතමු පේන්ට් එකකින් නවතින්න පුළුවන්, කපරාදුවෙන් නවතින්න පුළුවන්. ඔය ඔය විදිහට නවතින්න ගත්තාම ගෙදර ලස්සනත් නෑ, හදලා ඉවරත් නෑ, ඔළුවට නිදහසකුත් නෑ. අන්තිමට ලෝන්ස් දාලා නිකන් තව ණය බරකටත් ඉර වෙලා එහෙම තමයි ගෙදරක් ප්ලෑන් කරගන්න වෙන්නේ. ඒ හින්දා අපි ගෙයක් හදන්න බලාපොරොත්තුෙන් ඉන්නවනම්, ගෙයක් හදන්න ප්ලෑන් කරන් ඉන්නවනම් අනිවාර්යයෙන්ම පළවෙනියටම කරන්න ඕනේ දේ ගෙයක් හදන්න හොඳ කම්පැනි එකක් හොයනවට වඩා ප්ලෑන් එකක් අඳින්න හොඳ කම්පැනි එකක් හොයන එක. මොකද ඒක අනිවාර්යයෙන්ම හරියට කරගත්තොත් මුලින්දම්ම ඕගොල්ලෝ හිර වෙන්නේ නැතු ඕගලන්ට ප්ලෑන් කරන්න පුළුවන් හරිම නිදහසේ. හරි මගේ බජට් එක ලක්ෂ 100යි, මට ලක්ෂ 100කට ගැලපෙන ගයක් ඕනේ, මෙන්න මේ දේවල් ටික එකතු කරන්න. අපිට එතකොට කතා කරලා මැද තැනකට එන්න පුළුවන්. දැන් ගොඩක් වෙලාවට අපේ ක්ලයන්ට්ස්ලා කරන්නේ ඒගොල්ලෝ ආස ලස්සන ගෙවල් වල ඩිසයින් ෆොටෝස් වීඩියෝස් අපිට අරගෙන එනවා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ බජට් එකත් අපිට කියනවා. එතකොට අපි මේ දෙකම එකතු කරලා මැද තැනකට අපි ගේ අරන් එනවා. එතකොට එයා ආස දේවලුත් ඒ ගේ ඇතුලේ තියෙනවා. අපේ බජට් එකත් අපි කන්සිඩර් කරලා ඒ දෙකම එකතු කරලා ලස්සන ප්ලෑන් එකක් අවසානයේදී අපි දෙනවා. ඉතින් මේ වගේ ගෙයක් හදන්න හිතාගෙන ඉන්න ඕගොල්ලෝ මුලින්ම කරන්න ඕනේ ප්ලෑන් එකක් හොඳට ඇඳගන්න එක. ඒකෙදී ඔබලෝ සමහර වෙලාවට කරන දෙයක් තමයි ගෙදර කාමර ඉවසි කුසිය නිකන් අනවශ්‍ය විදිහට ලොකු කරගන්නවා. ඇත්තටම ඔයගොල්ලෝ ගෙයක් අඳිනකොට ඔයගලන්ට දෙනවනේ අඩි ගණන් වලින් දාලා දිගපළල ඕනම කම්පැනි එකකට දුන්නාම ඒගොල්ලෝ මුලින්ම ප්ලෑන් එක ස්කෙච් එකක් මොකක්ද ප්‍රොපෝස් කරන එකක් තියෙනවනේ ඒක දිගපළල දාලා දෙනවා. ඒක ටේප් එකක් අරගෙන දැනට තමන් ඉන්න ගෙදර මැනලා බලන්න. එතකොට තමන්ට තේරෙනවා මේක ඇත්තටම මෙච්චර ලොකු කරගන්න ඕනේද, මේ ගාන ඇතිද එහෙම කියලා ඔයගලන්ට තේරෙනවා. මම මෙහෙම කියන්නේ හේතුව තමයි දැන් අපි ප්‍රායෝගිකව මේකෙම ඉන්න හින්දා අපිට අඩි 10ක් කියන්නේ කොච්චරද, අඩි 15ක් කියන්නේ කොච්චරද කියන එක අපිට පුරුද්දට තේරෙනවා. හැබැයි කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ නැති වෙනම කෙනෙක් ගෙයක් හදන්න පටන් ගන්නකොට එයාට ලොකු අදහසක් මේ දිගපළල ගැන නැහැ. ඔය වගේ දේවල් වලින් ඕගොල්ලෝ හිර වෙන, ඕගොල්ලෝ නිකන් අනවශ්‍ය විදිහට ගෙයක් ලොකු කරගෙන හිර වෙන, සල්ලි අනවශ්‍ය විදිහට ප්ලෑන් කරන්නේ නැතුව වියදම් කරලා ඉර වෙන දේවල් ගොඩාක් තියෙනවා. අනිත් එක තමයි ඕගොල්ලෝ තනියම ගෙයක් හදාගත්තත් උපරිම උනත් 15%ක් නේ ඔයගලන්ට අඩු වෙන්නේ මුළු ගෙදර කොස්ට් එකෙන්. මොකද කම්පැනි එකක් සාමාන්‍යයෙන් 10%ක් 15%ක් අතර ලාභ තියෙනවා. එතකොට ඒ 10% හෝ 15% ඉතුරු කරගන්න ගිහිල්ලා ඊට වඩා වියදම් වෙන අවස්ථාවලුත් තියෙනවා. අපි ඒව ටිකෙන් ටික ඉස්සරහට කියන්නම් කොහොම කොහොමද මේ දේවල් අඩු කරගන්නේ එහෙම කියලා. ඔය වගේ ප්ලෑන් එකක් අඳිනවා වගේම ඉඩමක් ගන්න තැනත් ඔයගොල්ලෝ කල්පනා කරන්න. මොකද ලෑන්ඩ් එකක් ගන්න ගියාම මම කලිනුත් මේ කියලා තියෙන බෑවුම් තියෙන ඉඩමක් ගන්නවා කියන ඇත්තටම වියදම ටිකක් වැඩි. මොකද එක්කෝ අපිට ඒක ලෙවල් කරන්න වෙනවා, එහෙම නැත්නම් අපිට ඒක ඒ ඉඩමේ හැඩයට ලස්සනට කට්ට කපලා හරි මොකක් හරි එහෙම ප්ලෑන් කරන්න වෙනවා. ඔය මොන ක්‍රමයකට ප්ලෑන් කරත් අපිට සාමාන්‍ය ෆ්ලැට් ලෑන්ඩ් එකක් ගියක් හදනවට වඩා ටිකක් කොස්ට් එක වැඩි. අපි ප්ලෑන් කරන එක බලන්න ඕනේ සමහර වෙලාවට අන්ඩර්ග්‍රවුන්ඩ් හදන්න නම් ඒකත් එක්ක. ඉතින් අපි 90%ක්ම උත්සාහ කරනවා නම් හොඳයි ඉඩම ෆ්ලැට් ලෑන්ඩ් එකක තෝරගන්න එක. මොකද මේ සමහර වෙලාවට
ඉඩම පහත වෙන්න වෙන්න වටේම තියෙන වතුර ටිකත් එකතු වෙනවා ඉඩමට. ඔය වගේ ප්‍රායෝගික ප්‍රශ්න ගොඩක් තියෙනවා ඔය ඉඩම් පහත් වෙන එකේ. ඉතින් ඕගලන්ට පුළුවන් නම් ලෑන්ඩ් එකක් ගන්නකොටත් ඒ වගේ පාරට වඩා උස චුට්ටක් හරි උස ඉඩමක් නම් වඩාත් හොඳයි. එහෙම නැත්නම් බෑවුම අවම වෙන විදිහට තියෙන ලෑන්ඩ් එකක් තෝරගන්න. ඒකෙම තන අපිට ගෙදරට යන වියදම අඩු කරගන්න පුළුවන්. දැන් ඔය වගේ පොඩි පොඩි දේවල් වලින් ගෙදර කොස්ට් එක අඩු කරගන්න විදිය අපි ටිකෙන් ටික ඉස්සරහට කියලා දෙන්නම්. දැන් අද මම කතා කරේ ප්ලෑන් එක ගැන. සහ ඉඩමක් තෝරගන්නකොට පුළුවන් තරම් ෆ්ලැට් ලෑන්ඩ් එකක් තෝරගන්න. එහෙම බැරි වුණා කියලා අපිට ගියේ හදන්න බැරි වෙන්නේ. ඉතින් එහෙම වුණත් මුළු ලංකාවේ හැම තැනම ලෝකේ හැම තැනම ෆ්ලැට් ලෑන්ඩ් වල විතරක් හදනවනේ. එහෙම නැහැ. ඕන ලෙඩකට බෙහෙත් තියෙනවා. ඕන ප්‍රශ්නයකට කන්ස්ට්‍රක්ෂන් වලත් බෙහෙත් තියෙනවා. හැබැයි ගැටලුව තියෙන්නේ ඒ දෙන බෙහෙත ගණන් වැඩියෙන් යනවද ගණන් අඩුවෙන් කරගන්න පුළුවන්ද කියලා තීරණය කරන්න වෙන්නේ අපිට. ඉතින් ඒකත් එක්ක අපි ප්ලෑන් කරොත් අපිට ෆ්ලැට් ලෑන්ඩ් එකක් ගන්න එක හොඳයි. ඊට පස්සේ අපි ඉර මේ ප්ලෑන් එක ගැන කතා කරොත් මම උඹලන්ට කියපුවා වගේ මොකක් හරි කරන්න යනකොට ගොඩාක් බලන්න, ඩිසයින් බලන්න. ඕගොල්ලන්ට ඉන්ටර්නෙට් එකේ ගියක් තියෙනවා ඕන තරම් හවුස් ඩිසයින්. ඊට පස්සේ සාමාන්‍යයෙන් ඒවයි සයිසස් දාලා තියෙනවා. හොඳට අයිඩියා එකක් ගන්න. සාමාන්‍යයෙන් මේ කාලේ වර්ග අඩියක් 8,000 10,000 8,000 9,500 අතර වගේ රේට් එකකට යනවා. එතකොට ඔගොල්ලෝ තනියම කරගත්තොත් සාමාන්‍යයෙන් 8,000 9,000 අතර යනවා. කම්පැනි එකකට දුන්නොත් 8,000 10,000 අතර ගාන කියයි. ඉතින් මේක ඔගොල්ලෝ කැල් කරගන්නවා නම් ඔගලන්ට ලේසි ගෙදරට යන ගාන හිතාගන්න. එහෙනම් ප්ලෑන් එකක් අඳිනකොට මම රෙකමෙන්ඩ් කරන්නේ අනිවාර්යයෙන්ම කන්ස්ට්‍රක්ෂන් කරන කම්පැනි එකක් නම් හොඳයි. හැබැයි එහෙමයි කියලා මුළු ලංකාවෙම ප්ලෑන්ස් අඳින්න බෑනේ කන්ස්ට්‍රක්ෂන් කම්පැනිස් වලට. ඒ හින්දා ලස්සනට අඳින ඩිසයින් කරන ආකිටෙක්චරල්ස්ලා ඉන්නවා, ඩිසයිනර්ස්ලා ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ ළඟට ඕගොල්ලෝ අරන් ගියත් ප්ලෑන් එක ඕගොල්ලෝ සාමාන්‍යයෙන් දාලා අදහසක් අරගෙන යන්න. කාමර කොයි සයිස් දෙන්න ඕනේ, ඊට පස්සේ බාත්රූම් කිචන් කොයි සයිස් දෙන්න ඕනේ. ඊට පස්සේ අපිට ගේ ඇතුළ නිකම් බොරුවට ලොකු කරගන්නවට වඩා සමහර වෙලාවට අපිට වාසියක් තියෙනවා. එළියේ පෙනුම දස්සන්ට එහෙම මෙහෙම් පන්නලා, වහලවල් එහෙම මෙහෙම් ගහලා ලස්සනට අපිට ටිකක් ගෙදර පුම්බල ලස්සන කරලා ගන්න පුළුවන්. එක එක පුංචි පුංචි දේවල් වලින් අපිට පුළුවන් ගෙදර පෙනුම නිකන් ලක්ෂරි ලුක් එකක් අපිට හදා ගන්න ගෙදර. අපිට ලොකුවට වියදම් කරන්න නැතුව. ඉතින් ඒ වගේ දේවල් පුංචි පුංචි දේවල් ඉස්සරහට අපි කියලා දෙන්නම්. ඉතින් දිගටම houseplan.lk එකත් එක්ක එකතු වෙලා ඉන්න. ආයෙත් දවසකින් අපි මේ විදිහටම වීඩියෝ එකකින් එකතු වෙන්නම්.